ඔතන යුද්ධේ කාලයේදී තිබුණා හමුදා කඳවුරක්. ඒ හරියේ තනින් තන හැමතැනම වගේ කුඩා මධ්‍යම ප්‍රමාණයේ හමුදා කඳවුරු තිබුණා. එසේ හමුදා කඳවුරක් තිබුණු ස්ථානයක් මේක. අපේ මෙදකිත හම්දුරන්ට බාර කරපු ඒ ගොඩනැගිලි සංකීර්ණයේ තුල තමයි උන්වහන්සේ වැඩවාසය කරමින් උන්වහන්සේගේ ධර්ම කටයුතු යම් ආකාරයකින් කරගෙන ගියේ. උසාවියේ තීන්දුව හැටියට නම් මා කියවපු කොපියේ තිබෙන හැටියට නම් කීවේ මේ දැන් අභියෝගාත්මකව තිබෙන භූමි ප්‍රදේශයේ නොකර එය කරුණාකර අර හමුදා කඳවුරු භූමි ප්‍රදේශයේ මේ ආදාහනය කරන්න ඒකට දෙපාර්ශ්වයම කැමති වුණා කියලායි මට කියවෙන්නේ. ආදාහනය සිදු වුණේ නමුත් එතන නෙමෙයි. තුසාවිය පැහැදිලිව කිව්වා මේ ප්‍රශ්නාර්ථකාරී ප්‍රදේශවලට යන්න එපා කියලා. අර මුහුදු වෙරළේ කරගන්න එතකොට දෙපාර්ශ්වයටම ප්‍රශ්නයක් නැහැ. පස්සේ මේක තව කල් අරගෙන විසඳන්න පුළුවන් ගැටලුවක් කියලා. මේ සමාජය විසින් දුන්නු හෝ අපි බාරගත්ත භූමිකාව කරන්නේ නැතිව එයට අදාළ නොවුණු දේවල් කරන්නට යෑම තමයි මම හිතන්නේ බොහෝ ප්‍රශ්නවලට මුල. මැතිවරණ කාලයේදී ජාතිවාදය ඇවිස්සීමට උතුරට එන පිරිස ගැන අවධානයෙන් සිටින බවද ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා. දකුණේ උතුරට කිසි විදියකින් සම්බන්ධ නැති දේශපාලඥයෝ කඳවුරු බැඳගෙන ගෙවල් කුලියට අරගෙන සැරසෙන්නේ මොකටද කියලා මට සැකයක් තිබේ. ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක දේශපාලනය කරන්නට අයිතිය තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. උතුරු පළාතේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන්න දේශපාලඥයෝ කීප දෙනෙක් පඩි අරගෙන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මං ඒ අයට කියන්නේ කරුණා කරලා ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදී නොවුණු කිසිම බලවේගයක් ලෝක ඉතිහාසයේ පැවතුන් නැති බව අපි මතක් කරන්න වෙනවා ඒ අයට. සාමය කඩවන දෙයක් මට ආරංචි වුණොත් මම නීතියෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග මම ගන්නවා. මම පොලිස් ප්‍රතිපදයට කතා කරලා තිබෙනවා. මොකද මේක ආපස්සට හරවන්න බෑ.